2021 එක වසරට අදාළ ICC සම්මාන 23 24 යන දිනේදී ප්‍රකාශයට පත් කරනවා. ඒ අනුව 2020 ක්‍රීඩකයා එක් දින ක්‍රීඩකයා යන සම්මාන ප්‍රකාශයට පත් කර අවසන්. 2021 වසරේ ICC ටෙස්ට් ක්‍රීඩකයා ලෙස නිර්දේශිත නාම අතරට ශ්‍රී ලංකාවේ ටෙස්ට් නායක දිමුත් කරුණාරත්නද ඇතුළත්ව තිබුණා. ඊට අමතරව ඉන්දියාවේ අශ්වින්, නවසීලන්තයේ කයි ජමීෂන්, එංගලන්තයේ ජෝ රූට් යන ක්‍රීඩකයන් නිර්දේශ කර තිබුණා. ඒ අනුව ICC ප්‍රකාශයට පත් කරන්නේ 2021 වසරේ ටෙස්ට් ක්‍රීඩකයා ලෙස එංගලන්ත නායක ජෝ රූට්. ඔහු 2021 වසරේ ටෙස්ට් තරඟ 15කදී ලකුණු 1708ක් ලබා ගැනීමට සමත් වුණා. ඒට ශතක 6ක් දායත්. මීට අමතරව වනිදු හසරංග 2021 වසරේ ICC 2020 ක්‍රීඩකයාගේ සම්මානයට නිර්දේශ වූ අතර එම සම්මානය පකිස්තානයේ මොහමඩ් රිස්වාන් දිනාගත්තා. ICC එක් දින ක්‍රීඩකයාට හිමි සම්මානය දිනාගත්තේ පකිස්තාන නායක බබර් රසා. යනුව ශ්‍රී ලංකාවෙන් 2020 වසර ක්‍රීඩකයාට මෙන්ම ටෙස්ට් ක්‍රීඩකයාට නිර්දේශ වූ වනිදු හසරංග සහ දිමුත් කරුණාරත්නට එම සම්මාන දිනා ගැනීමට නොහැකි වුවත් එම සම්මානයට නිර්දේශ වූ අදාළ රටාවල් තුළ ලෝකයේ ප්‍රබලම ක්‍රීඩකයන් බවට පත්වීමට 2021 වසරේදී ඔවුන්ට හැකි වූවා. ඊට අමතරව 2021 වසරට අදාළව ICC විසින් නම් කළ වසරේ 2020 කණ්ඩායමට වනිදු හසරංග ඇතුළත් වූ අතර එක් දින කණ්ඩායමට වනිදු හසරංග සහ දුෂ්මන්ත චමීර ඇතුළත් වුණා. වසරේ ටෙස් කණ්ඩායමට ශ්‍රී ලංකා ටෙස් නායක දිමුත් කරුණාරත්නද ඇතුළත් වුණා. බොහෝ ප්‍රබල රටවල් වලට තමන්ගේ ක්‍රීඩකයන් වසරේ කණ්ඩායම් වලට ඇතුළත් කර ගැනීමට නොහැකිව තිබියදී කලක් අඳුරු යුගයක තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව 2021 වසරේදී නැවත පිබිදීම ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන් හැටියට අපට සතුටට කරුණක්. චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.